හැම කෙනෙක්ගේම ජීවිත අලුත් වෙලා ලිලි මලක් වගේම ශාස්ත්‍රීයකවත් වේවා හැම කෙනෙකුගේම ලස්සන හීන සැබෑ වේවා නිරෝගිමත් වේවා ඉතින් ලස්සන මාසික ලස්සන ආරම්භයක් ඉතින් වෙනද වගේම අදත් ඔන්න මම උදේ ඉඳන් මගේ වැඩ පටන් ගත්තා මගේ පුංචි පැටියත් එක්ක ඉතින් දැන් මගේ චූටි පැටියා ටික ටික දඟ වැඩ කරන්න පුරුදු වෙලා ඇහෙනව නේද සත්‍ති ඉතින් උදේට තාත්ති වැඩට ගියාට පස්සේ අපිට නම් මොන හොදලා ඔන්න මම උදේට මෙන්න මේ විටමින් සී සීරම් එක යූස් කරනවා. ගොඩක් මෙහෙ ඉන්න කට්ටිය ජපෑන් වල ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් ගැන අහලා තිබ්බා. ඉතින් මේ ඔබගි කියන්නේ ඒ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඔන්න ගොඩාක් අය මගෙන් චූටි පැටියව පෙන්වන්න කියලා ඉල්ලීම් කළා තිබ්බා. ඉතින් ඔන්න එයාගේ බර්ත්ඩේ එකට අනිවාර්යෙන් එයාගේ ලස්සන බ්ලොග් එකක් එනවා. ඉතින් අපි අකී බබාගේ දඟ වැඩ එතකොට බලමු. ඉතින් චූටි මණිකේවත් ලෑස්ති කළා දැන් මම හදන්නේ අපි දෙන්නට බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරන්න. ඉතින් මම මැන්ඩිගේ channel එකෙන් දැක්කා බබාලට දෙන්න පුළුවන් ෆ්‍රෙන්ච් ටෝස්ට් කියලා පාන් වලින් හදන කෑමක්. ඉතින් මම ඒ වගේම නැතත් ඊට සමාන විදියට ඔන්න අද අකී බබාට ෆ්‍රෙන්ච් ටෝස්ට් හදලා දෙන්න තමයි හදන්නේ. මම හිතනවා ඒකට එයා කැමති වෙයි කියලා. ගොඩක් වෙලාවට මම අකී බබාට උදේට කෑමට දෙන්නේ පාන් ටෝස්ට් කරලා එහෙම නැත්නම් එයාට හොට් කේක්. ඒ කියන්නේ මෙහෙ තියනවා අපිට හදලා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් එන්නේ ඒ වගේ දෙයක් ෆ්‍රයි කරලා දෙනවා. එහෙම නැත්නම් රොටි වගේ දේවල් හදලා දෙනවා. ඒ වගේම එයා ඕට්ස් කන්න කැමති. ඉතින් ඕට්ස් වගේ දේවලුත් මම එයාට උදේ කෑම එකට එකතු කරනවා. ඒ වගේම ෆෘට්ස් මොන හරි අනිවාර්යෙන් එකතු කරනවා. ඔන්න මම එයාට කන්න පුළුවන් වෙන විදිහට පුංචි කෑලි වලට එක කපා ගත්තා. මොකද එයාට ඒ විදිහට තමයි මම පාන් වගේ දේවල් දෙන්නේ. අපිට උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඔන්න අද අකී බබාට කන්න තියෙන්නේ ෆ්‍රෙන්ච් ටෝස්ට් ඇන් ඉචිංගෝ එම් නැත්නම් ස්ට්‍රොබෙරි. ගොඩක් කාලවට ඉචිංගෝ පුංචි කෑලි කඩලා දෙනවා. එහෙම නැත්නම් මට මොන හරි වැඩක් තියෙනවා නම් මම එයාට මෙන්න මේකට දාලා දුන්නාට පස්සේ එයා ඒක තනියම කනවා. මේකෙන් ඒ කියන්නේ අපිට යූෂ විතරක් එයාට ගන්න පුළුවන් පුංචි කෑලි වලට කැඩිලා එයාට අවශ්‍ය විදියට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ කප් එකට දාලා දුන්නාම එයා ඒක තනියම කනවා. ඒ නිසා වුණා මම ඒකට දාගත්තා. මොකද එතකොට ඉතින් එයාට කෑම කවලා ඒක අතට දුන්නාට පස්සේ එයා තනියම ඒක කන නිසා මට ඒ වෙලාවේ වැඩක් කරගන්නත් පුළුවන්. ඉතින් එයාගේ කෑම එක සාමාන්‍යයෙන් වෙනමම රෙඩි කරනවා. මොකද එයාට ලස්සන විදියට හදලා දුන්නාම එයා කන්න කැමති. ඒ වගේම උණු වතුර අනිවාර්යයෙන්ම මම මේ දවස්වල එයාට දෙන්නේ ගොඩක් සීතල නිසා. ඉතින් ඔන්න මමත් බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරගන්නවා. මම පුංචි විදියට තමයි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්නේ. මොකද ඇඟ පොඩ්ඩක් අඩු කරගන්නත් ඕනේ. ඉතින් ගෙදරටම වෙලා ඉන්න නිසා ලොකු බර වැඩක් කෙරෙන්නේ නැති නිසා පොඩ්ඩක් ඇඟත් දැන් වැඩි වෙලා. බබා හම්බ වුණාට පස්සේ ඔන්න මේ බටර් එක ගැන අහලා තිබ්බා. මේ බටර් එක ඔලිව් බටර්. මේක මම කොස්තකෝ එකෙන් තමයි ගන්නේ. ඉතින් අපේ ගෙදර කෑම හදන ඔලිව් ඔයිල් වලින් නිසා මම ඔලිව් බටර් එකත් යූස් කරනවා. ඉතින් ඔන්න මම කෑම හදපු වෙලාවේ අකී බබා කිචන් එකේ කරලා තියෙන දේවල්. ඉතින් අද ඔන්න මගේ බ්‍රෙක්ෆාස්ට් එක. තියන්නේ අකී බබාගේ බ්‍රෙක්ෆාස්ට් එක. දැන් අකී බබා කෑම කන්න තමයි හදන්නේ. ධෝනිට ඉතින් කෑම කවනකොට සාමාන්‍යයෙන් විනාඩි 30ක් පැයක් විතර යනවා. එයා හෙමින් හෙමින් මොන
හරි දෙයක් කර කර මොන හරි බල බල තමයි කෑම කන්නේ. ඉතින් ඔන්න මම දැන් එයාට ඉචිංගෝ කන්න දීලා දැන් මම කෑම කන්න තමයි හදන්නේ. කෑම කෑවට ඉතින් එයා දිහා බලාගෙනම තමයි මොනව කරයිද කියලා දන්නේ නැති නිසා මොකද ඇහැ ගහගෙනම ඉන්න ඕන දැන්. ඉතින් කෑම කාලේ ඉවර වෙලා අකීබබත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න හිතුවා. ඉතින් මේ ඉන්නේ එයාගේ නෙකොචන්. එයාගේ පුංචි කිටියා. එයා හරි මාසයි කිටි බබාට. කොහෙ ගියාත් එයා අතේ අරගෙන යන්නේ දැන් එයාගේ පුංචි කිටියාව. ඉතින් අන්න කෑම කාලේ ඉවර වෙලා අකීබබත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළා. අපි දැන් පොඩ්ඩක් එළියට යන්න කියලා හදන්නේ අකීබබාව ඇවිද්දවන්න. ඉංගන්න අපි ටික දුරක් යනකොට අකී බබාට නිඳ ගියා. ඉතින් මම එහෙම වටයක් ගහලා ආපහු ගෙදර ආවා. ඉතින් එයා හරියම කැමති එළිය ඇවිදින්න යන මොකද ගේ ඇතුළෙම ඉන්නේ ගොඩක් කලාවට එළියට යන්නෙම නැහැ. හස්බන්ඩ්ත් වැඩට යනවා. එයා එනකොටත් රෑ වෙනවා. ඒ නිසා ඉතින් එයා ටිකක් වටයක් දාන්නේ එළියට රෑට එක්කගෙන යන වෙනට වටේ එහෙම එයාට බලන්නත් නැහනේ. ඉතින් ඒ නිසා එයා හරියම කැමති එළියට යන්නේ. ඒ නිසාම තමයි මම පොඩක් එක්කගෙන ගියේ. ඉතින් දැන් එයා නිදි නිසා මම ටක් ගාලා නාන්න තමයි හදන්නේ. මොකද ඇහැරුණොත් මට නාන්න යන්න වෙන්නේ නැහැ. ඉතින් එයා නිදාගත්ත වෙලාවට ටක් ගාලා මම නා ගන්නවා. ඉතින් මම අකී බබා ඇහැරෙන්න කලින් ඉක්මනට නාගෙන එන්න. ඉතින් මම නෑවට පස්සේ සමහර දවස්වලට මෙන්න මේ ට්‍රීට්මන්ට් ටැබ්ලට් එක යූස් කරනවා. මේක නාලා ඒ කියන්නේ පොඩක් ඩ්‍රයි කරපු හෙයා එකට ඇප්ලයි කරන්න ගොඩාක් හොඳයි හෙයා එකට. ඉතින් දැන් හස්බන්ඩ්ගේ ඉන්ටර්වල් වෙලාවට යාමට කෝල් කරනවා. ඉතින් මම ඔන්න එයාත් එක්කම කෑම කන්න හදන්නේ. බබී තාම දොයි නිසා මමත් කෑම කනවා. ගොඩක් වෙලාවට හස්බන්ඩ් QKK කෝල් කරපුවාම එයාත් එක්කම මම කෑම කනවා. ඉතින් ඔන්න කෑම කාලේ ඉවර වෙනකොටම බබී හැරුණා. ඉතින් එයාටත් කෑම කවන්න ඕන. ඉතින් එයාට මං අද දෙන්නේ ගොහන් එක්ක, ඒ කියන්නේ බත් එක්ක මෙන්න මේක මික්ස් කරලා. මේකට එයා කන්න හරි කැමති. ඉතින් මේක බත් එක්ක මික්ස් කරලා කුංචි ගුලි හදලා දුන්නාම ඔනිගිරි වගේ එයා හරි කැමැත්තෙන් කනවා. ඒ අජියට, ඒ රසට එයා කැමති. ඉතින් බබීට කෑම කවලා එයාව නාවන්නත් ඕනේ. ඉතින් ඒ වුණාට කාපු ගමන් නාවන්නත් බෑ. ටිකක් වෙලා ඉන්න ඕන නිසා මම එයාට සිංදු ටිකක් දාලා දුන්න බලන්න. ඉතින් මම ඔන්න ඒ අතර වාරේ කෑම හදන්න ඕන දේවල් ලෑස්ති කරගන්නවා. මම අද හදන්න හිතාගෙන ඉන්නේ චිකන් උයි ගෝවා තෙල් දාලා පරිප්පු හදලා මැල්ලුම්. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙ තියන්නේ කටු ඉවත් කරපු චිකන්. ඉතින් ඒ වුණාට අපි ගොඩක් වෙලාවට කියනවා ඇමරිකන් චිකන් එක, මේක කටු තියෙන චිකන් එක. ඉතින් හස්බන්ඩ් තමයි චිකන් එක හැමදාම කපන්නේ. ඔන්න අද එයා වැඩ නිසා මම චිකන් එක කැපුවා. මොකද උයලා තියන්නත් ඕන නිසා හස්බන්ඩ්ට කොහොමත් ගෙදර කෑම තමයි කන්න ඕන. එයා වැඩි එළියෙන් කන්න කැමති නැහැ. ගෙදර හදන මොනවා වුණත් එයා කැමති. ඉතින් ඔන්න එයා එන්න කලින් මම කෑම හදලා තියන්න නිසා මම දැන් චිකන් එක කොහොම හරි කපා ගත්තා. ඉතින් ඔන්න මම දැන් චිකන් එක මැරිනේට් වෙන්න ටිකක් වෙලා තියලා අනිත් දේවලුත් ලෑස්ති කරගන්න හදන්නේ. මෙන්න මේ කොළේ එක ගොඩක් වෙලාවට මම කැඳා හදලාත් බනවා. හොරින්සෝ කැඳා හදලාත් බනවා. එහෙම නැත්නම් මැලුම් හදලා කනවා. ඒ වගේම පරිප්පු වලට දාලාත් හදනවා. නිවිති වගේ හරිම රසයි. ඒ වගේම ගුණයි. ඉතින් මේකේ පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන්. චූටි සත්තු අපේ ඇහැටවත් පේන්නේ නැති. ඉතින් ඒ නිසා හොඳට හොද ගන්න ඕන නිසා කොළ ටික වෙන් කරලා හොඳට හොදලා තමයි මම කපන්නේ. ගොඩක්ම කොළේ අන්තිම හරිය, ඒ කියන්නේ මුල්ම මැද කොළවල තමයි පුංචි පුංචි සත්තු ඉන්නේ. ඉතින් ඒ නිසා හොඳටම හොදලා ගන්න ඕන. ඉතින් අද මගේ ඩිෂ් එකට ඕන හැම දෙයක්ම ලෑස්ති කරලා තියලා මම බබීව නාවන්න යනවා. ඔක්කොම කපලා තියලා ගියාට පස්සේ මට ආවට පස්සේ යා නිදාගත්තොත් ටග්ගල කෑම ටික හදන්නත් පුළුවන්. ඒ නැත්තම් එයාව පොඩ්ඩක් එයා විමිට වෙලා ඉන්න නිසා එයාව තියලා මට කෑම ටික හදන්න පුළුවන්. ඉතින් මම තවමත් චූටි මණිකව හරහට තමයි නාවන්නේ. එයා වතුරට හරියම ආසයි. නාන්න ගියාපුවම හපව එක්කගෙන එන්නත් අමාරුයි. ඉතින් ඔන්න මං චූටි මණිකව නාවලා
ගෙදර ඉතුරු වැඩ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් චූටි මණිකට නෑවට පස්සේ ටිකක් නිින්ද ගියා. ඉතින් මම ඒක නිසා ඔන්න වැඩ ටික පටන් ගත්තා නිදාගත්ත වෙලාවේ මට කරන්න ඕන ටික කරගන්න. එයා වැහැරියොත් කොහොමත් මම උයලා ඉවර වෙනකල් එයාට සින්දුවක් දාලා දුන්නාට පස්සේ එයා ටිකක් වෙලා ඉන්නවා මම වැඩ ටික කරගන්නකල්. චිකන් එකට මිරිස් 3-5 දාලා ටිකක් කලා තියලා උයනකොට හරිම රසයි. ඉතින් ඒ නිසා තමයි මම කලින් මේක හදලා තිබ්බේ. ඉතින් ජපානයේ ජපන් ජාතිකයෝ මෙන්න මේ වගේ අපි වගේ මිරිස් 3-5 දාලා උයලා කන්නේ නැහැ. ඒකලොන් ගොඩක් කලාවට ෆ්‍රයි කරලා ඒ වගේ පෙපර් වගේ දාලා තමයි කන්නේ. ඉතින් ඒවත් ගොඩක් හොඳයි. අපි කනවට වඩා මම හිතනවා ඒ ක්‍රමය හොඳයි කියලා. ඒ වුණාට අපි ගොඩක් වෙලාවට හොයන්නේ අපේ රසනේ. ඉතින් ඒ නිසා අපි මේ වගේ හදලා කන්න තමයි ගොඩක්ම කැමති. ඉතින් මම ගොඩක් වෙලාවට උයන වෙලාවට කිහිපයක් එකපාරම උයා ගන්නවා. මොකද බබා නිදි නිසා එයා හැරෙරදි කියලා බලබලත් තමයි කිචන් එකේ වැඩ කරන්නේ. මොකද එයා වෙලාවකට ඇහැරලා ඇඳ අයිනට එන්න බලනවා එයා දැන් දන ගන්න නිසා. ඉතින් ඒ නිසා හරිම බයයි ඇඳෙන් වැටෙයි කියලා. ඉතින් කොහොම හරි ඉක්මනට පෙරටි කීවර කරගන්න ඕන නිසා ඒ විදිහට තමයි මම හරිම පරිස්සමින් තමයි කිචන් එකේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මම ඒ වෙලාවටම ගන්න භාජනත් හොදලම තියන්න අමතක කරන්නේ නැහැ. මොකද එතකොට මම උයලා ඉවර වෙනකොට හැම වැඩක්ම ඉවර නිසා මට බබා ඇහැරුණත් එයාව අරගෙන ඒ වැඩ ටික කරගන්න පුළුවන් වැඩ ඉක්මනට ඉවර වෙන නිසා. ඉතින් දැන් ඔන්න මම චිකන් එකයි කෝවා තෙල් දාලායි ඉවරයි. දැන් මට පරිප්පු එකයි කොළ එකයි විතරයි හදාගන්න තියෙන්නේ. ඉතින් මම කලින් ඔක්කොම ලෑස්ති කරගත්ත නිසා මට ලේසි ඉක්මනටම වැඩ ටික ඉවර කරගන්න. ඉතින් අනිත් එක තමයි ලංකාවේ වගේ අපිට මෙහෙ පොල් නැහැ. ඉතින් ඒ නිසා පොල් ගාන්න නැහැ. අපි කිරි දාලා උයන ඒවා පිටිකල පොල් කිරි තමයි භාවිතා කරන්නේ. ඉතින් මුල් කාලේ නම් ඒකට ටිකක් කුරු වෙන්න අමාරු වුණා. මොකද ලංකාවේ අපි භාවිතා කරන්නේ පොල් කිරි නිසා ටිකක් වෙනස් වගේ ගතියක් තේරුණා. ඉතින් ඔන්න ඒ වුණාට දැන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිත් එක තමයි ජපානයේ තියෙන බත් අපේ ලංකාවේ බත් වගේ නෙමෙයි. මොකද ඒවා හරිම ඇලෙන සුළුයි. ඒ කියන්නේ බත් ගුලිය වගේ තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ කිරිබත් වලට සමානයි. ඉතින් ඕකට ටිකක් කොරු වෙන්න අමාරුයි සමහර වෙලාවට. මොකද මට නම් ටිකක් අමාරුණා. හැබැයි දැන් ඉතින් ඒක හුරු වෙලා ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ජපන් බතට මම නම් කැමැති. ඔන්න දැන් මගේ වෑංජන තුනම උයාගෙන ඉවරයි. දැන් මට මගේ කොලේක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැන් කොලේක හීනියට කපා ගන්නවා. ඒකත් හදලා ඉවර කරපුවාම මගේ කෑම හදලා මම ඉවරයි. ඊට පස්සේ මට පොඩ්ඩක් එළියට යන්නත් තියෙනවා. ඉතින් පුංචි පැටියා තාම නිදි. ඉතින් ඔන්න එයා නිදි ටිකේ මම කොහොම හරි කෑම ටික හදලා ඉවර කරගත්තා. ඉතින් මම කලිනුත් කිව්වා මේ කොලේක මැල්ලුමට ඒ වගේම පරිප්පු දාලා නිවිතිය වගේ හදන්නත් ඒ වගේම කැඳ වගේ දේවල් හදන්නත් ගොඩාක් හොඳයි. ඒ වගේම හරිම රසයි හොරෙන්සෝ කියන කොලේක. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර නිතරම වගේ අරගෙන එනවා මේ හොරෙන්සෝ කොලේක. මොකද කොලකණේ කැඟටත් හොඳයි ගුණයි. ඉතින් පුංචි බබාටත් සමහර වෙලාවට මම යුෂ අරගෙන ජූස් වගේ ඒවත් හදලා දෙනවා. ඉතින් එයාටත් හරිම ගුණ නිසා. ඉතින් මම දැන් කෑම ටික ඔක්කොම හදාගෙන ඉවරයි. පරිප්පු එක තාම ලිපේ. ඉතින් මං කොලේක මලව ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕන මං කිචන් එකත් අස්පස් කරනවා. මොකද ඔක්කොම වැඩ ඉවර වුණාට පස්සේ ඔක්කොම ක්ලීන් එකට තියනවා. ඉතින් එතකොට තවත් ලේසි. ඒ නිසා ඕන මං ඔක්කොම කරගන්න. දැන් මමගේ මැල්ලුම් එක මලව ගන්න හදන්නේ. ඉතින් ඕන මම දැන් කෑම හදලා ඉවරයි. පුංචි පැටියා තාම නිදි. හැබැයි ඔන්න මගේ අද ඩිෂ් එක මැල්ලුම් ගෝවා තෙල් දාලා.
ඊළඟට පරිප්පු මම චූටි මණිකට ටිකක් අයින් කරා තෙලට දාන්න කලින් එයාට මිරිස් දාලා කන්න ඇති නිසා පොඩ්ඩක් අයින් කරා බත් එක්ක දෙන්න ඊට පස්සේ චිකන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔන්න අද අපේ ඩිනර් එක ලෑස්ති උනේ ඉතින් කෑම හදලා ඉවර වුණාට පස්සේ මම මෙන්න මේ විදිහට පාජන වලට කෑම දාලා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ හැම කෑමක්ම වගේ නිමෙන කල් තියලා ඊට පස්සේ ෆ්‍රිජ් එකට දානවා ඊට පස්සේ මට ඒ වාජන ටිකත් හොදලා තියාගන්න පුළුවන් මොකද මේ විදිහට ඔයපු වාජන පිටීම ෆ්‍රිජ් එකේ දාන්න බෑ ඊට පස්සේ ෆ්‍රිජ් එකත් පිරෙනවා ඒ නිසා හොඳම දේ තමයි ඒක එතකොට මට ලේසි ඉඩත් ඇහිරෙනවා අඩුයි ඒ නිසා මම කරන්නේ මේ විදිහට වෙන වෙනම වාජන වලට අයින් කරලා ඊට පස්සේ අපි කෑම හදපු වාජන ටිකත් හොදලා තියනවා එතකොට තවත් ලේසි වෙන්න ඉතින් ඔන්න මට ඇහුණා චූටි මණික ඇහැරිලා වගේ ඉතින් ඔන්න අද මම කෑම හදලා ඉවර වෙනකොටම චූටි මණික ඇහැරුණා ඉතින් අපිට එළියට යන්නත් ඕනේ මෙයාට පොඩි බඩු වගයක් ගන්න තියෙනවා ඉතින් අපි පුළුවන් වුණොත් දැන් යනවා මොකද කොරෝනා නිසා දැන් වෛරස් එක පොඩ්ඩක් ජපාන් වලත් වැඩි නිසා පොඩ්ඩක් එළියට යනවා හරිම අඩුයි ඉතින් මේ ටයිම් එකට වැඩිය කට්ටිය නැති නිසා දැන් චූටි බබත් එක්ක මම නිශිමත්සේක පැත්තේ ගිහින් එන්න තමයි හදන්නේ නේද මණික ඉතින් එහෙනම් මණිකවත් ලෑස්ති කරගෙන අපි ඒ පැත්තේ ගිහලා එමු ඔන්න අපි දැන් දැන් එළියට යන්න හදන්නේ බබාට බඩු වගයක් ගන්න තියෙනවා ඉතින් බබාට බඩු කරගෙන අපි ඉක්මනට එනවා වැඩිය රස්සිය අදු ගහන්න ඔකට තාත්තිය එළියට යන්නත් එපා කියලා තියෙන්නේ. එයාගෙන් අහලා තමයි යන්නේ. අපි ඉක්මනට ගිහලා බබාගේ බඩු ටික අරගෙන ඉක්මනට එමු. ඔකේ. ඩයිජෝබ. ඉතින් මේ වෙලාවට සෙනග නැහැ කඩවල මොකද ගොඩක් කට්ටිය දවල්ට ඔෆිස් නිසා සතිය දවස්වල ටිකක් මේ වෙලාවට සෙනග අඩුයි ඉතින් ඔන්න අපි යන වෙලාවේ ට්‍රේන් එකක් ගියා ඉතින් සාමාන්‍යයෙන් ජපානයේ මේ රේල්වේ ක්‍රොසින් වලදී තියෙනවා තොමරි කියලා ඒ කියන්නේ අනිවාර්යෙන් අපි නවත්තර දෙපැත්ත බලලා තමයි එතනින් මාරු වෙන්න ඕනේ ඉතින් ලංකාවටත් ඒ ක්‍රමය ගේනවා නම් හොඳයි කියලා හිතෙනවා මොකද අනතුරු වළක්වා ගන්න එක හොඳ දෙයක් මේ වගේ ස්ථානයක නවත්තලා දෙපැත්ත බලලා වාහනේ දාන එක එකපාරට දාන්නේ නැතුව ඉතින් ෆැමිලි මාට් කම්මිනියේ තියෙනවා මච්චා ලතේ මං ඉක්මනටම අරගෙන එන්නම් එකක් ඔන්න ඉතින් මං මච්චා ලතේ බොන්න තමයි ගියේ ඒ වුණාට තිබ්බේ නැහැ ඒ නිසා මම ඕන කතරත් එකක් අරගෙන ආවා ෆැමිලි මාට් එකෙන් කතරත් එකක් අරගෙන ආවා දැන් ඉන්න අපි ඉතින් දැන් අපි නිසිමත්සුවේකට ඉක්මනින් යමු. ඉතින් අපි දැන් ඉන්නේ නිසිමත්සුවේයිකේ. ඉතින් නිසිමත්සුව කියලා කියන්නේ ජපානයේ බබාලට බඩු ගන්න පුළුවන් හොඳ shopping store එකක්. ඉතින් මම කලින් ඔයගලන්ට blog එකක් කරලා තියෙනවා නිසිමත්සුවේයික ගැන. මොනවද තියන්නේ බබාලට ගන්න තියෙන දේවල් පිළිබඳව. ඉතින් ඔයාලට පුළුවන් මගේ ඒ බ්ලොග් එකටත් ගිහින් කැමති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඉතින් මම ආවේ බබාට බිස්කට් ගන්නයි පොඩි කෑම පැකට් මොන හරි ගන්නයි හදිස්සි වෙලාවට දෙන්න මම ගොඩක් කලාවට එහෙම හැමනිතරම දෙන්නෙත් නැහැ. එනකොට ගෙනihin තියා ගන්නවා ගොඩක් කලාවට බබාට කොහෙ හරි යනකොට වගේ දෙන්න මේ වගේ පැකට් කරපු කෑම. එයා ගොඩක් කැමති ඒවා කන්න හැබැයි මම නිතරම දෙන්නේ නැහැ එයා කැමති වුණාට gedara හදලා තමයි දෙන්නේ ඉතින් අන නිසිමත්සුවේකෙන් බඩු ගන්නට පුළුවන් නිසිමත්සුවේ ඇප් එක යූස් කරන්න ඉතින් ඕගලන්ට නිසිමත්සුවේකෙන් බඩු ගන්නකොට ඒ ඇප් එක හරහා පොයින්ට්ස් හම්බ වෙනවා අන්න ඉතින් බබගේ බඩු ටිකක් අරගෙන ඉක්මනටම ආවා එහෙනම් දැන් අපි gedara යන්න තමයි හදන්නේ ඉතින් වැඩි වෙලා හිටියේ නැහැ මට අවශ්‍යම බඩු ටික අරගෙන මම ඉක්මනටම ආවා මොකද ඉක්මනටම ගෙදර යන්න ඕන නිසා ඉතින් දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ ඉතින් මේ දවස්වල තවමත් winter season එක නිසා ඉක්මනටම කළුවර වෙනවා
දැන් හතර හමාරට වගේ වෙලාව ඒ වුණාට හොඳටම කරවල වෙලා සාමාන්‍යයෙන් හවස 6 වගේ වෙනකොට තියෙන කරවල තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔන්න අපි යනකොටත් අපිට ට්‍රේන් එකක් අහු වුණා. දැන් අපි ගෙදර එනකොටත් අපිට ට්‍රේන් එකක් අහු වුණා. पुंजिकाले अभी गुडाक ज्ञानकथा मल्ली आस करें जपानी अंपम अंट गुडाक बबाल आसाई इतनी धोनी बबा उन्न निशिगी अंपम के अरगन ඉතින් ඔන්න අපි දැන් එළියට ගිහිල්ලා ඉක්මනටම ආවා වැඩි ඇවිද්දෙත් නැහැ බඩු ටික අරගෙන ඉක්මනටම ආවා ඉතින් දැන් තව රෙදිනමනක් තියනවා තාදි තාම ආවෙත් නැහැ පහන් තියන්නත් තියනවා ඉතින් එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක නවත්වනවා ඉතින් එහෙනම් මාව තාමත් subscribe කරලා නැති අලුත් යාළුවෝ ඉන්නවනම් මතක් කරනවා දෙමින් මාව subscribe කරන්න සම්මතෙක් කරන්න එපා ඉතින් එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් Sayonara. Aquí va, aquí. Bye.